දුක්ඛානුපස්සනාව වඩනකොට අපි දුක්ඛ කියන්නේ මොකද්ද දුක්ඛම් බයක් තේනේ කියන අර්ථයක එක විග්‍රහයක් කරා බයක් තේ දුක දකින්න කියලා අනිත් බන්නකොට පිළින අර්ථය අනිත්‍යතාවය මුල් කරගෙන දකින්න දුක දකින්නකොට දකින්න කිව්වා සංඛාර දුක්ඛේ මුල් කරගෙන ඒක යම ගොඩ නැගීමට ගන්න ආස්වාදයන් මුල් කරගෙන ආස්වාදයන්ගේ බයානකාරී අනත් විග්‍රහ කරනකොට අසාරාර්ථය දකින්න කියලා පෙන්නවා ඒ වගේම යම් කිසි දෙයක් හඳුනාම ඒක ඒකාන්තයෙන් උපම් මොකද ඉඳලා අංගතයක් හඩගන්නේ හඩගත්ත මොහොත ඉඳලා ඒක විනාශය කරා ඒකාන්තයෙන් නොනවතී ගමන් කරන ඊළඟ ඒකාන්තයේ වැඩිතර යනවා මොකද ඉතුරු කරන්නේ නැතුව මෙන්න මේ කියන කාරණේ විග්‍රහ කරලා දුන්නා වැඩිය තමයි විග්‍රහ කරලා දුන්නේ මුලදී අනිත් දුකාරත් වාදී ඒක දුක්ඛාරේ සත්‍ය දකින්නකොට දැන් අපි දකින්න ඕනේ මොන විදිහෙද දුක්ඛාර සත්‍ය දකින්නේ කියන කාරණා. ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ පියේ විපයෝගෝ දුක්ඛෝ යම් පිට්ඨං නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. දැන් මෙහෙම යම් කිසි ක්‍රමයකට විග්‍රහයක් තියෙනවා. මේ ඔක්කොම කැටි කරලා අරගෙන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන වචනයක් දුන්නා. අවසානයේ ජාති දුක, ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රියන් හා වෙන්වීමේ දුක, ප්‍රියන්ගේ වෙන්වීමේ දුක, ඒ වගේම කැමති යමක් නොලැබීමේ දුක ආදී වශයෙන් විග්‍රහ කරනවා. යම් කැමති යමක් එතකොට ඊළඟ දුන සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන වැදගත්ම තේරෙන්නේ අන්තිම පදේ. සංකීත මොකද අපි කියනවා කොටින් කියනවා නම් එහෙනම් සම්පූර්ණ කැටි කරලා කියනවා පංච උපාදානස්කන්ධයේ දුකයි කියන්නේ. දැන් එතකොට අපි බලන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. අපිට මොලේ කිව දුක්ติก තේරෙනවද? මේ දුක්ඛාර සත්‍ය පිළිබඳ විග්‍රහ කරනකොට බුද්ධහමී පෙන්නා කියනවා මේ කියන ආර්ය සත්‍ය හතරේ එකම සත්‍යයක්වත් මේ සාධනෙන් බෑර කාටවත් ලබන්න බෑ කියලා දකින්න බෑ. එතකොට යම්කිසි විදිහකට එහෙනම් ආර්යෝ පමණක් දකින්න ආර්ය ධර්මයේ තුලින් පමණක් දකින්න පුළුවන්. දුක මොකක්ද? ලෝක සම්මත දුක අනිකකට දකින්න පුළුවන්. ඒකට ආගම්බීරියක් අවශ්‍ය නැහැ. එතකොට මොකක්ද දකින්න ඕනේ? එහෙනම් විතර ආගම් වේදියක් නැතුව දකින දුකයි ආර්යෝවිදින් ධර්මය හරහා දකින තේරුම් ගන්න දුක මොකක්ද? ඔය දුකේ වෙනසක් තියෙනවා. මොකද හේතුව? මොනම හේතුවක් නිසාවත් බුදුදහම තුල පෙන්නන දුක්ඛාර සත්‍යය අන්‍ය සාධනෙක නැහැ කියලා පැහැදිලිව පෙන්නලා තියෙනවා. ඒ කොහොමවත්ම නිසාධනෙක නැහැ. දුක්ඛ සමුදාය සත්‍යයක් නැහැ. අනිත් සාධනෙක විග්‍රහය දුක නිරෝධාන සත්‍යෝ දුක නිරෝධගාමී ප්‍රතිපදා අනි සත්‍යකි. මේ එකක්වත් අන්‍ය සාසනීක නැහැ.
Itulah bini berasa bukan dengan modal seorang kan. Nabi sela lagi naya duka hari sabtu wasi, budha dhamu tulah benar. Duka hari sabtu, ane saat ini kenapa duka hari sabtu ya bukan? Eka komando kaya kan? Dan mereka modal seorang kan, doa kami. Ayah bini beri. Mereka duka hari sabtu, ibu ham sampurna manika hari sabtu, ini mereka duka hari sabtu ya seorang kan? Ani kaya ini wekar lah, kalau lu takdirnya duka hari sabtu ya kiri. Nen jati ya duka ini kiri. Ini jati ya duka ini ani mana hebat wak misal. Itu ramai lagi yang orang yang berlawanan nih jati ya duka ini ani. Itu nih jati ya duka ini ni mana? Mana jati itu duka? Ani kaya bisa kiri kah kami jati indah tu. Nenang? Duka hari hati yang kau ini yang kau lulus tak kira duka dekat. Ini lagi mana sabtu itu kan? Rakhari, bisa itu dia sabtu itu. Ani kau kaya apa anda kan? Maka dia, hari itu tak kira duka ini, anak hari itu tak kira dekat hari. Ewa ke hari itu anak hari kau lulus tak kira duka maka itu, mana tu orang kan? Loka samanti, amma tak kira duka tiada. Ini loka samanti tak kira duka ni agam beri apa? Abis itu yang kita budhere upanna, ibadhi ini sah yang kita akali itu bijirah duka tiye. Upanna budhere ini sah, khada gand, wada gand, khawand, bohand, adi katih dual, hari hamba keragand, weda mahasuindo ne dukuindo ne, itu mana? Ewai katih dual ne lidah dunham dukuindo ne, duku weda. Kerana ham, peruna ham, atau baik kerana ham juga ini, dua lalu ham, eva ini, kalau pun tak kira juga, eva sampai ni pun tak kira, mahal juga ini, jangan diri ini baru juga ini, ekten ini, eva juga lagi yang tak kira pun ham, apa untuk yang tak kira nanti pun tapi terlepas ini dia tak kira ni akhirnya tak kira ni, eva berarti nanti hidup orang ni ada pun tak kira dah ham, terungkan tu pun, eva ini. Api nikah kata agaklah beh, api kian drone, beh di luar penna di drone. Ia nikah itu lagi nanti bukti ya no, api tega lagi. Hebe hari orang lagi nanti itu adalah binasa kita kian yang bukti kita penna di drone. Eka nikah itu lagi nanti kian yang bukti kita. Oleh karena ini kita agaklah. Orang itu lagi buat dukti kau ko. Oleh sihir, oleh lagi nanti dukoni. Sihir itu dahaya apa? Mereka hari dan mereka hari terus mereka ini bidang sena, walaupun pertanyaan apa hari nuwek cari, tapi ini lebih ini. Itu wahy. Aswad dan Maya lagi wahy lagi. Eko modal tu korang kan? Jati duki waham, mana mana jati duki. Jati duki kian sama ki ibadhi mau itu lah. Eka vigraha kala gandu. Udhiraan nahanthi jati vigraha kala gandu pehendana. Sabhangi upadhani tara nimi. Sabhangi pirita kinnu ala. Abudharu, Devao kuyo, Naya jayayu. Eto kwa nirvangi unu, evi tara nimi. Uro kukullu, hara. Eto nirvangi mehi tara nimi. Kanthiti utu manik wagi deva. Ia akan kembali benda buah, mungkin benda yang awal, namun hari hari dia ni dia tu mau dewa. Ni okey mana jadi? Kanthi di jadi. Enam sajivi vidra, nampi. Ajiivi eva jadi kira kehadiran vidra agam. Jadi dalaman putra, jadi sutra orang vidra agam. Eva jadi dalam. Jemak jadi dalaman, eva jara agam. Eva marah mana? Begini, niwa jati jaram, jati dalamnya hebat, na jaraman niwa itu rumah. Itu tuh jati dalamnya kiri, awak pendana bodoh. Ini hamilnya kita berdua hari ini itu. Abi ini dah kini itu. Ini jati itu kiri kita muka tu. Jati ini na duka muka tu, kita ni mulai itu lah barang itu. Itu lah nikah dah kini nanti, duka tiada. Hari itu dah kini tu mana?
කාර්ය ධර්මයේ තුලින් ඒ දුක කවුරුත් දකින දුකක් තියෙනවා. ඒ දුක් මට්ටම ආදී කොහොමද දකින්න අනාගියෝ දකින්න. ඒ දකින් නැති හරියක් විග්‍රහ වෙලා තියෙනවා ඒක දකින්න. අපි තව මෙහෙම දෙයක්. යම් කිසි මිනිසෙකුට අපරාධ මිනිසෙක් කම්බේ. ඒ අපරාධ මිනිසයා නීතියකින් ඔහුට පැවරෙන යම් කිසි දඬුවමක් වශයෙන් මේ මිනිසයාට ජීවත් වෙලා ඉන්නක සියලු අපපස්ථාන ඉල්ලන සියලු දේ දෙන්න ඕන. සියලු අපපස්ථාන කරන්න ඕන. මේක තමයි ඔබට පවරන දඬුව. යමෙහි නීතියකින් දඬුවමක් ලැබේ. අර අබගත මිනිසයා ජීවත් වෙලා ඉන්නකම් නාවන්න ඕනේ, කවන්න කවන්න ඕනේ, අන්දවන්න පරන්දවන්න ඕනේ, මල මුත්‍රා පහ කරවන්න ඕනේ, හොදවන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ. ඒ වගේම ඉල්ලන ඉල්ලන දේ අපි යන්නේ යන්නේ දරන කියන දේ අර එක යන්න ඕනේ. රූප බලන්න හවුවා රූප පෙන්වන්න දෙක යන්න ඕනේ. මොනවාරි අහන්න ඇහුවොත් අහන්න ඒවා කියන්න ඕනේ, ඒවා පෙන්වන්න දෙක යන්න ඕනේ. මොනවාරි සුවඳ જાති ඉල්ලුවොත් ඒවත් ලබා දෙන්න ඕනේ. රස જાති ඉල්ලන ඉල්ලන ඒවා හොයලා ලබා දෙන්න ඕනේ. මොනවාරි පහදා කියලා නම් ඒ පහදාත් ලබා දෙන්න ඕනේ. හිත හිතවන්නත් බැහැ. ඔන්නෙ විදිහට මේ බුද්ධලයට සාතු කරන්න ඕනේ. දැන් පොඩ්ඩක් ඔය කියන දේ හැබැයි කවුරුවත් මහත් වෙන්නේ නැහැ ඔබට මේ මානසිකව සාතු කරද්දී. කල්ලි හැම වෙලාවෙම කණ්ඩ මොඩ හොයාගෙන ඉන්නව කවුරුවත් නැහැ කියලා. යාත් සාතු කරන්න ඕනේ ඔබමයි. ආහාර සපයා දෙන්නත් ඕනේ. ඇඳුම් පැළඳුම් සපයා දෙන්නත් ඕනේ. මේ හැමදේම ඔබ විසින් කර යුතුයි. මොනවා කළා හරි කමක් නැහැ. ඒවා කරලා දෙන්න. මෙන්න මේ විදිහේ බැවැරීමක් ඇරලුවොත් එහෙම. කොච්චර කාලෙකටද ඒ මිනිසයා ජීවත් වෙලා ඉන්නේ? ඒ කියන්නේ කොච්චර කාල ජීවත් වෙයිද මේ අම්බලලාට? ඒ කියන්නේ බෑ. අවුරුදු 10ක් 15ක් 20ක් 30ක් 40ක් 50ක් 60ක් 70ක් අවුරුදු 100ක් ඉඳක් පුළුවන්. ඉන්නකම් කරන්න. මෙන්න මේ විදිහේ දඬුවමක් නියම කරලා කෙනෙකුට බාර දුන්නොත් එහෙම. යාට මොකක් තේරෙන්නේ? මට මොනතරම් කරදරකාරී දුක් ගොඩක් බාර දුන්නාද කියලා වැටහිද නැද්ද? හිතලා බලන්න. ඒ වගේ දෙයක් තමන්ට සිද්ධ වුණොත් එහෙම මං අනාතයිනේ මට උච්ච දෙයක හැටි කිය. මොන බරක්ද මට මේ කරදර ගැහුවේ? මොන දෙයක්ද මට මේ සිද්ධ වුණේ කිය. එයා කොයිතරම් දුරට අසහනෙටපත් වෙනවද? ඔව් ඒ දකින්න දුක කොච්චර බලවත් ඔබට දකින්න වෙයිද? ඔක මතක් වෙනකොට. විඳින්න වුණාම නෙවෙයි. ඔහොම එකක් වුණා නම් මට කිය තමන් හිතුවොත්. තමන්ට මතක් වෙනකොට කොච්චර ඉදරේ ආවේගයක් ඇති වෙයිද? අපොච්චි එහෙම දෙයක් වුණා නම් මොන තරම් කරදරයක්. එහෙම අදහසක් එනවා. දැන් අපි පොඩ්ඩක් ඉඳලා බලන්න ඕනේ. ඔය කියන්නා වූ මිනිස්සු අභගාය තමයි මේ කරය. මිනිස් කුසකින් උපන්න. දැන් උපන්නා වූ මේ මිනිස් කුසේ උපන්න හයට උඩු උඩුව දාලා තියෙනවා. ඒ කාලේ තනි කර අභගාතය. දැන් අභගාතයට අවශ්‍ය කරන්නා වූ කනවල දේවල්, අදින පරදින දේවල්, මල මුත්‍රා පහ කරන්න, නාවන්න හොදන්න සියල්ලම කරන්න. අනනකොට නලවන්න. ඒ හැම දෙයක්ම කරන්න ඕනේ. හැබැයි දැන් මේ අභගාතය කියපු Tamante තමන් අභගාතය. හැදිරේ හරක. අභගාතය වුණේ තමන් කියන්නේ කය. හිත තමයි මේ කය මෙහෙවන්. එන්නම් කායට මොනවත් කරගන්නද? යන්නේ ඉන්නත් බෑ, කන්න බොන්නත් බෑ, අහරණයි. හිත විදිහ කාය මෙහෙවන්න ඕන. මෙහෙවලා වනේ ඔක්කොම කරවල. එතකොට ඒ මම කියලා හදාගත්ත ජාති. එතකොට ඒ ජාති අසරණ බව අපි දේනවා. දැන් බුදුරණහන්සේ දේශනා කරනවා දූපුතුන්
swami bhariyawan maupiyan me okkoma jati dal ena me ekata ærila bædila sakath vela ina bawula oy jati dharma okkoma annyonna wasin ekine kata sambandhawa ekine kata dik bara usanna wenna ewa piliwada bodhane kirimata sambandha wenna wenawa ඒනි හැම එකක් පාසා අන්‍යෝන්‍ය වශයෙන් අර පොඩි දරුවා වෙන කාලේ දමෝපියෝ කිය හදන අර ඔක්කොම බලමුත්‍රා ඇදලා දුන්න කරලා ඔක්කොම හදන අපි ඉන්නේ බාහිර ඇගෙන හිටමු අර බාහිර අබ්බගාටිය ටිකක් අපිට කිසිම සම්බන්ධයක් නැහැ කිය. කවුරේ නැහැ එහෙම පිළිසක්. අපි නෑදෑකමක්වත් හිතවත්කමක්වත් මුළු සම්බන්ධයක් නැහැ. ජාතියෙන්වත් කුලයෙන්වත් ගෝත්‍රයෙන්වත් සම්බන්ධෙකුත් නැහැ. එහෙම පිළිසක් තමයි මේ අපිට අර දරුවා කියලා පෝෂණය කරන්න වෙලා තියෙන්නේ. අද දවෝපිය හැදෙන පෝෂණය කරන කට්ටියත් ඒ වගේ පොඩි අනාථ වෙලා ඉන්න කට්ටිය. හැබැයි අපි කරන්න ඕන වෙලා තියෙනවා. එහෙම කියලා හිතුවොත් එහෙම. අර අපිට මම මගේ කියන එකට අයිති නැති ඒවා කියලා හිතුවොත් දැන් මොකද වෙන්නේ? අපිට තේරෙනවා අපි වඩා තිබෙන්නා වූ දේවල් කොච්චර නම් අපිට හරදරද. ඒතරේ ඉවගේ යම් කෙනෙකුට කියනවා මේ ගෙවල් දොරවල් ඉන්න කෙනා අපිට කිසිම අයිතියක් නැහැ. ඒවේ අයිති අපිට. හැබැයි ඔබ මේවා ඉඳගෙන මේ සියල්ල වගා කරන්න ඕන. ඒ වගා කරලා හදන්න මේ ගෙවල් දොරවල් ඔක්කොම හදන්න ඕනේ සුද්ධ කරන්න ඕනේ ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ ඒ හැම දෙයක්ම කරන්න ඕනේ. හැබැයි කට පහකවත් අයිතියක් උඹට නැහැ. එහෙමත් අපි නියෝගයක් බලනවා තියෙනවා. ඒ ඉන්න බිරිඳගේ අයිතියකුත් නැහැ මොනවා. හැබැයි උදව් උපකාර ඔක්කොම කරන්න ඕනේ. ඒවා හැම දෙයක්ම කරන්න ඕනේ යන්නේ උඹට ඇති හැම දෙයක්ම කරලා දෙන්න. ඔබේ කියන්නේ කවුරුවත් නෙමෙයි. ඔබ තනි හැබැයි ඔබටවත් ඔය දන්න ශරීරයව අපි ආ ශරීරය ගැන කියලා නම් කිහිල්ලුවොත් එහෙම ඔය කියන දෙවිද බැලුවොත් ඔය තමන්ගේ කය නැති අපගතයලා ඔයගෙන සාතු කරගන්න එතන අනිත් පැයේ තියෙන සතු ඉන්නවනะ මොකෝ හරි හදන බල්ලු බලල්ලු ආදී සතුගේ පටන් ගෙන ඕකව ඒකෙ කිසිම අයිතියකුත් ඔබට නැහැ. ඔබට කිසිම සම්බන්ධයක් අයිතියක් නැහැ. අනුගේ බල්ලු බලන්න සතු. හරක් එහෙම ඉන්නනම් ඔක්කොම අනුන්ටයි. හැබැයි ඔබ හදන්න ඕන. දැන් මෙන්න මේ යාතිය එකක් පැවරුණොත් එහෙම. අපිට මොකද හිතෙන්නේ? අන්න ඒතොර දකින්න හම් වෙනවා එක දෙයක්. බුදුරජාණන් වහන්සේ යමා ජාති ධර්ම කිව්වා. ඔන්නේ ජාති ධර්ම ටිකේ ස්වභාවය ඔන්න ඔහොම එනවා. හැබැයි ওই ටිකේ අපි හිත නොවන දෙයක් හිතයි. මේ කායට මම කියලා හිතයි. අනික ඒවා ඔක්කොම මගේ කියලා හිතයි. ඔය ලෝක සත්‍යය හැම කෙනෙක්ම ওই දෙකේ ඉන්නේ. කය හරි ප්‍රිය කරලා මම කියලා හිතයි. මම හෝ මගේ කය. මේ පිරිත මගේ. දීපොල ඉඩකඩම් මගේ. එතකොට හර කපාන වදගිටි යාන වාහන සංදිති මුතුමැණික් මගේ. මෙන්න මෙහෙම අදහසක් අරන් මෙන්න මේ අදහස කලින් ඉන්නකොට මගේ නෙමෙයි නම් ඇති වෙන්නා වූ වෙනස උතන තේරෙන්නේ නැහැ. එහෙනම් මොකෙන්ද මේ වැළුවේ මේ දුක ඔක්කොම මම වගේ කියන දෘෂ්ටියකින්. ඔකේ වහලා තියෙනවා. මමයේ මගේ කියන හැඟීම සංඥාවක් එනවා. ඒ සංඥාව ඔබ ප්‍රිය කරලා මොකද ඒකට හේතුව? මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ රස ස්පර්ශ ආදී වශයෙන් දිවිනේ වේ. යම් ආස්වාද මායාවක් දැනෙනවා.
ඒ දැනෙන හින්දා ඒව එකතු කරගෙන ඒව දැනුම් දෙන මාධ්‍යයට කියනවා මම කියලා. එකක්. ඒ කියලා උදව් දෙන බාහිරියව මගේ කියනවා. වටිනාකමක් දෙන්නේ මොකක් නිසාද මම වගේ දෙකට? ඔය කියන වටිනවයි කියනවා බුද්ධිය දෙන්නේ හේතුව ආස්වාදී නැති ස්වභාවය. මනවරණ රූප බලනකොට හරි ආස්වාදයක් දැනෙනවා. ශබ්ද අහනකොට ආස්වාදයක් දැනෙනවා. තමන්ට දැනෙනවා. හොඳ සුබද සුගන්ධයක් එනකොට ආස්වාදයක් දැනෙනවා. හොඳ රසයක් එනකොට ආස්වාදයක් දැනෙනවා. හොඳ පහසක් එනකොට ආස්වාදයක් දැනෙනවා. ඔය දැනෙන ආකාරය. ඒ දැනෙනකොට ප්‍රිය ස්වභාවයක් දැනෙනවා. මොකද ප්‍රිය මధుර බවක් දැනෙන්න පටන් ගන්නවා. මෙන්න මේ දැනෙනකොට ඒ ස්වභාවයෙන් ලෝක සත්‍ය බොහෝම ඇලුම් කරනවා. ඒ ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගැනීමේ හැකියාවක් ලෝක සත්‍යෙට නැහැ. ආරි ධර්මයේ තුනේ විග්‍රහ කරලා දෙනවා. ඊයම්ව හිතනකම් ඒ යථා ස්වභාවය කාටවත් දෙයෙන් වැටහෙන්නේ නැහැ. එහෙම දේශනා කරනකොට දේශකයෙක් ඔයවත් ඇද්දෙන්නේ නැහැ ලෝතර බුදු පියාණන් වහන්සේ හැරෙන්නේ. ඒ ධර්ම හැරෙන්නේ. ඒදා බුදු දහම අහලා සුතව ආර්ය ශාවකෝ කියන තත්ත්වයට පත් වෙනවා. මේ යථාර්ථයේ තේරෙන්නේ නැතුව ඇත. අසුතව මුදජනෝ කියන තැනට වැඩේ. ඒ ධම් ශ්‍රවණය නොකරපු කෙනාට කවදාවත් ඔය මම මගේ කියන දෘෂ්ටියත් එක්කලා තියෙන සම්බන්ධය වැඩි තේරුම් ගන්න බැහැ. ඒකෙම ඇලෙනවා ගැලෙනවා. ඒකෙම දෘෂ්ටිගත වෙනවා. ඒකයි හේතුව. දැන් අපි හිතලා බලන්න ඕනේ වෙනද? හොඳයි අපි මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ඉන්ද්‍රිය ටික. අපිට ඇහැ කියලා. කවදාවත් මේ ලක්ෂණයි කියන රූප පේන්නේ නැත්නම්. ඒ ඇහැ. මල්ල තරමක් පේන්නේ කැත රූප. ඒ වගේම අපේ කනට මිහිරි ආස්වාදයක් කියන ශබ්දයක් කවදාවත් ඇහෙන්නේ නැත්නම් ආහාර කර්මා කටුක ශබ්දන නාසයේ ඉන්නේ හැමදාම දුර්ගන්ධයක් විස සුවඳක් නෙමෙයි නම් ප්‍රියමනාප සුවඳක් නෙමෙයි නම් දියර දැනෙන රසයක් නෙමෙයි නම් නීරස දේවල් මනම් දැනෙන්නේ කයට මොනම සුවයක්වත් දැනෙන දුප්පාසක් තියෙනවා නම් දුක් ස්වභාවයක් නම් දැනෙන්නේ හිතන්න ගියාම බුද්ධේ වර්ම නම් හිතෙන්නේ අනිත් අප්‍රිය දේවල් නම් හිතෙන්නේ අපිට මොකද දැනෙන්නේ එහෙම වුණත් එහෙම ඒකද මම කියන්න කැමති වෙයි මම යන් දරා ගන්න කැමති වෙයි කියලා හිතලා බලන්න එහෙනම් මම යන් දරා ගන්න හේතුව මොකද උනේ වැඩි හරියක් අපි ඉන්නේ මොනවද ඇහැට අනිත් අරමුණු 1000ක් එනකොට ඉතින් ප්‍රියජන අරමුණු එකක් ඇවි යන ආවදිය ඉතුරු වෙන්නේ ඒ වගේම කනට ශබ්දයක් එනකොට දහසක් කටුක ශබ්ද අතනෙ තමන්න හිතට සතුටු වෙන්න පුළුවන් ශබ්ද එකක් ආවා ආපු ගමන් ගියා දැනෙන්නේ නැහැ නාසයේ ගන්ධයක් එනකොට දහසක් දුර්ගන්ධ අතනෙ මිහිරි සුගන්ධයක් ආවා ගියා හිටින්නේ දිවට රස දැනෙනේවා අතනෙ මේ රසයක් ආවා ගියා හිටින්නේ අනිපව කොහොම දහසක් එන්නේ මේ රසේවත් වී කයට පහසක් එන ගාන දහසක් දුක් අතරේ දුක් වේදන අතරේ ආස්වාදයි කියන ඒවා එකක් ආවා ගියා ඕවා ගැන සහ තිබෙන්නාව ප්‍රශ්න ගැන හිත හිතා ඉන්න හිතකට දහසක් දුක්ඛම් දුක්ඛම් ගන්න දෙන හිත හිතීවි අස්සේ ප්‍රියමනාප සතුටු වෙන හිතක් ආවා ගියා ඔච්චරයි කිව්වේ. එහෙනම් තිබිච්ච දුක් කරදර ඔක්කොම වහගත්තේ මොකක් නිසා? ඔන්න ඔය ඇවිදින් මොහොතක යන අර ප්‍රියමනාප ස්වභාවයක් ඇති. මාත්‍රෝ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන. ඒ මනවන්න ස්වභාවය දැනුණ ඔය හයක් දුර කරගෙන.
Allah kan tidak kuat kau luar mewe. Allah kan tidak ketik ni. Minne mihwa karena hayat mulkerin zaman dua belas hati ya mama kini ni macam ni alam kara. Mama kini abba kata yang siapa duka baru hebat dia kau baik baik kan keran. Mama kini kerana kerana siapa aku pasca nak keran. Mami kia gatte gatte iya mana haul kari ni sa. Ini duka darah mana darah ini nanjung ni wasi. Mami ayah kia keran. Oya aswad mahasiswa hebat dia mau buat lagi. Ini hebat dia mau buat cerah balapan terakhir dia nolak dia nol. Mama kia ni ke mahabati nak kau sih mahkan dua ribu dia. Mama jiwa dia dua ni. Ini hebati nak kau buat cerah dua. Loh kita ni ready mami jiwa dia hebati nak kau mati lagi. Oh kita mami. Ia ni mami biri saja itu. Ani kata orang orang bagi diri saya itu, bagi apa sih itu? Itu mana ni kata? Eh, mama bagi kini lo berita kan dia di ni mahaduka lagi. Ini duka lagi lo berita kan orang dendeh itu, aswad maya king hatta wahar. Ini kan loko sakti ada sebab itu vidin di ni ada mahaduka. Oh vidin oh. Oh, dia tu juga kira macam hein. Mak ni sahaja. Biaya bawa ya, oh biasa ni ada ni sah. Hanya biaya bawa yang kira tak apa. Oh, duduk sebab ni macam hein ni, begini. Aduh, mak ni apa tu era ini betul betul ni kata oh begini orang orang asal orang Maya. Lok sebenarnya ni macam ni kan, kau ni lagi. Jadi maha dukkan darah dan darah ini, kocer yang kalah ini juga berarti. Inilah yang kita, mereka duka kira kau dua kira mana kita berarti. Itu dia orang hina dah. So esok orang ada tepa. Duka kira kira agama, mudah sama handuah tepa. Atta wahala ujian ikhlas kira mana baik. Namu karena atta. Ata di ikhlas kalau gantung tetap ada sakti itu, sakti dalam yang kamu hina, sakti jangan yang paham hina macam kini kan kini. Namu dia kan baik, asal kini dia berita mula awal tu lah bawa tak ini nanti kaya berita. Mungkin tamai loko yang mula kini ata. Iwa tu loko yang mula kini juga. Ia mula loko tiada bawa. Wetek hendak. Oh itu hitalah barang yang berdua itu. Upama agi, Iwa umpama angkat. Bisa sah-sah dengan ini kerana apa? Anak sah-sah dengan ini kerana orang itu juga tiada. Ini tapi di sini awal tiada. Duka diri sendiri dengan kerana kira wajah. Diri sendiri itu wajah yang jenuh tiada kerana itu. Orang seorang kerana apa? Duka diri sendiri tak kira. Hari ini yang dikira malih dia. Piri kita tak kira, kita pernah sehingga lagi. Piri kita ni piri apa? Sida Tuhan, piri apa orang yang diurut dia betul. Tak kira bodoh. Manusia piri kerana ni. Manusia dengan rupa, manusia dengan sabda, manusia dengan ganja, manusia dengan rasa, manusia dengan botta, apa manusia dengan dalma lagi. Minta ni apa piri kerana ni dah. Orang sida lah kalau urut sama. Duka piri tidak dekat lagi. Wahyulah di bintang duka. Matuila piri dengan agan yang ni tahu. Ikan tamai, firan masuk biru dah. Firan jacket nanti dah. Firan batik hijau nanti dah. Anak tu samsa ni pernah ini satu ini. Orang piri bawa sidara balap pun nanti ni sah. Duka kian yang muka tak kira batik hijau ni. Duka wahyila. Mereka kira wahyila tiada sebab ini kira. Abim dia abim bahar. Muka kita satu. Fia bahar ini berarti nak kembali dengan kita. Ia berarti nak apa ni sah? Ia kira sebab ini kira ada duka bahar. Ani ini sah kira abim dia bahar tiga. Mulah bahar matu ella. Ia bahar mana? Duka wahyila tiada sebab. Ini biaya bawa ini dengan tak kal.
ඒක දුක වැටෙන්නේ නැහැ. ඒකයි කාරණය. එහෙනම් ප්‍රියභාවේ නිකන් සිදින්න බෑ. ඒක ධර්මානුකූලව විග්‍රහ කරලා ගන්න ඕනේ. අපි එකක් ටිකක් අයගෙන විග්‍රහ කරනකොට ඒක හොඳට තෝරා ගන්න පුළුවන්. මොනවාද අපි ප්‍රිය කරන්නේ? මේ කයට ප්‍රිය කරන දේවල් තියෙනවා. විවිධ දේවල්. අපි හිතමු දැන් මේ කයට ප්‍රිය කරන දේවල් බලනකොට සාමාන්‍ය බොරළු පාරක අවිය පයින් යන්න වෙනවා කොහේ හරි ගමන. ඒ ගමනක් යනකොට හරි අවාරුයි තෙරපු දෙහෙකුත් නැහැ. අවිර යන්න වෙනවා අර කටුපදු ගල් මුල් අස්සේ ඒව ඇනි ඇනි යන්න වෙනවා. ඔය අතරේ ඉන්නවා යන්න බැරි අපඝාත වංශයේ. ඒ අපඝාතය අතරේ මට යන්නෙට පුළුවන් මට වෙ ඉන්නවා. මම සතුට වෙනවා මට අනික් කාට වඩා පුළුවන් දෙයක් තියෙනවා. අනික් කාට ඇවිදින්න බැරුවට මට ගිය හැටි. අනික් කාට වඩා විශේෂයක් තමන්ට තියෙනවා කියලා. තමන්ට සතුට වෙන්න පුළුවන්. සතුට වෙනවා. එහෙම ඉන්නකොට යම් කෙනෙකුට තෙරප්පු දෙකක් හම්බෙයි. එයා තෙරප්පු දෙක දාගෙන ඊට වඩා පහසු වෙයි යනවා. එහෙම ගිහින් යාට අනිසයි එයාගේ තෙරප්පු දෙක නැති වෙයි. දැන් එයාට යනකොට ඔබදී අර තෙරප්පු දෙක දාගත්ත පහස බතු වෙලා එන්න කියලා පෙරුණාට පස්සේ අර ඉතලා ගිය විදිහට දැන් යන්නද? අයියෝ හැමදෙරම කකුලේ ඇනිනවා, ගල් ඇනිනවා, කටු ඇනිනවා. ඉතින් කඩි වැඩි එමුනේ. දෙරම් දෙක දිවුණා නම් දැන් ප්‍රඥාවක් එයි. ඔය අතරේ මොකද කරන්නේ? ඔය හරකේ පැන්න කරත්තයක් හම්බේ. හරක වැදගනී කරත්තේ. තනිමිලි තනිමිලි ගාන එහාට මෙහාට යනකොට උඩ විසිරී මස් ඇනිනවට ලෑදේ. හැබැයි ඒ කියනවාද? ඒ කියනකොට මොකද කරන්නේ? වරණු පාරේ කයි විහිස් වල යනවාට වැඩිය මේක උඩ පැනගෙන ගියත් හොඳයි. දැන් දෙරෙප්පු දෙකේ දාගෙන යනවාට වැඩිය හොඳ එකක් හම්බ වුණා. දැන් එහෙ මෙහෙ කියනවා. එතකොට මොකද වෙන්නේ? දැන් කරත්තේ යන කාලේ කොහොමද? ඔය ත්‍රිවිධ හතයක් හම්බුවේ. ඕක යන්න හම්බුවේ. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් ආයිත් අර කරත් යනවනම් කරත් එහෙමද නේ? ඒක දුකයි. ත්‍රිවිධ කීට වඩා සුවයි. ඊට පස්සේ මොකද වෙන්නේ? අර ත්‍රිවිධ එක අහකලා ඔත සාමාන්‍ය වාහනේ කියන මොන කාර්යයේ ඒක අරිට වඩා අසුර දැයි. දැන් ත්‍රිවිධ එකේ යන්නද? ඊටර හොඳ එකක් හම්බ වෙනවා. ඊට පස්සේ අපි ඊටත් වඩා හොඳ විශේෂ දෙයක් යනවා. විශේෂ වාහනේ. සුඛෝභෝගී. එතකොට සාමාන්‍ය වාහනේ යන්නද? ඒක දුක වශයෙන් වෙන්නේ. ඊටර හොඳ එකක් දැයි. දැන් මේ විදිහට හොඳ එකක් කියලා හොයන්නේ. මේව හොයාගත්තට පස්සේ ලෝකයා හොඳ එකට වටිනා ගන්න දීලා හොඳ මේක හොයාගන්න මහා තරයකට බයි. මේක උපමා. මේ හොඳ මේක තෝරාගන්න තරගයයි මොකක් නිසා? හිතේන කයක් නිසා. හිතේන කයක් තිබුණ නැත්නම් මේ තෝරාගත් එකක්වත් හොඳ නෑ. හිතෙන කයක පහසුව සලකන්න තමයි එකින් එක හොඳ එක කියලා විකල්ප. මේ කයේ ස්වභාවයක් තියෙනවා. කැක්කුමයි වේදනාවයි දැනෙනකොට පොඩි වෙනවා. ඒ වගේම යන්නේනකොට
ඒක අපි ඔය නිහත. ඒ කයේ ස්වභාවය ගැන බලන්නේ නැතුව. කයේ ස්වභාවය නිසා ඒකයි මේ විදිහේ දුක කරදර ඇති වෙන්නේ කියලා දකින්න නැතුව. මේ තරංකාරී ලෝකයේද වැහැලා. වතුව මගේ කරගන්න හේතුව මොකද්ද කියලා හොයන්නේ නැතුව. මේ කය බලාපොරොත්තු වෙනවා. කය නිසා විදිද තිබෙන දුක කොච්චරද කියලා අපි දකින්න දුක වහගන්න. එතකොට මේ ශරීරයේ විඳින දිද්ද වෙනවා මහ දුක්වල. හැකිතරම් දුරට අඩු කරගන්න තමයි. ඔය තරංකාරී රෝගින වැහැ. ඔය කියන જાති විවිධ දේවල් අපි අසුරු කරන්න පටන් ගන්නවා. යාන තෙරපු දෙකේ වඩාගෙන ලොකු යාන වාහන වලට ගිහිල්ලා රවක් යාට හැදිනා. හෙලිකොප්ටරේ ප්ලේන් වලට ගිහිල්ලා එහෙමත් යා බලාපොරොත්තු වෙන මොකද්ද? කය ඇති වෙන විහිද පුළුවන් තරම් අඩු කරලා ඒ වැඩේ කරගන්න. යන්නේ ඉන්න අවශ්‍යතාවය හදාගන්න. අපි තව දෙයක් බලමු. බොහොම දුප්පත් පවුලක වංශයෝ ඉන්නවා. කන්න බොන්න කිසිම දෙයක් නැහැ. මොනවද කන්න වෙලා තියෙන්නේ? ඔය ගස්වල කොළ පොතු මොනවා හරි හොයන්න රූප සල ජාතිය කොහොමද යා හදාගෙන තමයි කන්න වෙලා තියෙන්නේ. එහෙම කකා ඉන්න අතරේ යම් කෙනෙකුට ඊගා මුරුදු අර ජාතියක් වන්න මඤ්ඤොක්කා බන්දර වාගේ දියක් හම්බ වෙයි. යා බොහොම සන්තෝෂ වෙනවා. අපිට නම් මුදව ගන්න තියෙනවා කියලා. ඔව් එයා ප්‍රිය කරා. කොස්වා විද්‍යාවක් කියලා තියෙනවා ප්‍රිය කරා. ඊට පස්සේ තව පිළිසක්කට මොකද වෙන්නේ? ඊට පස්සේ හම්බ වෙනවා. අවශ්‍ය කරන බත් සහ හොද්දා කලාගෙන මොනවා හරි කියලා ගන්න. එයා ඒක වඩා සන්තෝෂ වෙනවා දැන්. බරකට වඩා අපිට ගන්න තියෙනනේ. ඔයි වඩා දුක් විඳින්නේ අපි කියලා සතුට වෙනවා. ඊට වඩා තව කොටසක් තියෙනවා. ඒ කොටස ඊට වැඩි යම් කිසි දෙයක් කන්න බොන්න පුළුවන් වෙනවා. ලැබෙනවා. එය ඒකේ සන්තෝෂ වේ. මේකෙන් යම් කිසි කෙනෙක් හදාවඩයන කනවට වැඩි කවුරුත් බේරා බිහා දුන්නාම නිකන් කාලා බීලායි. හොඳ රස නොවියා. එය ඒකේ සන්තෝෂ වේ. දැන් මෙහෙම ඊට පස්සේ මොකද කරන්නේ? ඔය මිනිහසෙන් ලොකු තරගයක් හැදෙනවා. එහෙම එකෙකුට හොදව කන්න දීලා අසාධාරණයි. කාර සාධාරණව තියෙන්න ඕනේ ප්‍රශ්න ඇති කරගෙන ඊට පස්සේ ලොකු ගැටුමකටවත් බැහැලා ඔය විදිහේ දේ වූ සිද්ධ වෙයි. මා තරණයකට බැහැලා හොඳට නන්ද වෙයි. ඒකට හේතුවක් තියෙනවා. මොකන්ද හේතුව? අපේ කය හැම වෙලේම නීරහේ පෙළ මේ රස රස නහර කියලා කොටසක් තියෙනවා ශරීරයේ. මේ ශරීරයේ තියෙන රස නහර හැම වෙලෙම පෙළන්න පටන් ගන්නවා. ඒ රස නහර පෙළෙනකොට ඒක ප්‍රවෝජනකලේ නැත්නම් හරි දාහයක් ඇති වෙනවා. අනිත් දාහයේ ප්‍රතිකාරක වශයෙන් තමයි ඔය කියන එක හොඳ හොඳ ආහාර පද්ධතිකදී ප්‍රියමනාපයක් ඇති කරගන්න. ඒ රසනහර දෙලෙන්නේ නැත්නම් අපිට ආහාර පිළිවන් තරණියක් ඇති වෙන්නේ නැහැ. සමහර අසනීප තියෙන. සතබල බඩිය අජීර්ණය. සතබල ශරීරයේ ඉදිමුන් සහගත වන්නා වූ රෝගාබාධය. ඒ වක්වන් රෝග විශේෂයි. ඒ උපරිමයෙන් වැඩි වුණාම
පුද්ගලයා ආහාරයක සුවඳක් අනිකයි සුවඳයි කියන ප්‍රියමනාප ආහාරය ඒ සුවඳ එනකොට බලා ඉන්න බෑ අප්පිරියයි වමනිනා ඊතර ආහාර අප්පිරියාවක් එදර කොහෙද මේ ප්‍රියභාවයේ තිබුණි රස ආහාර හොයන්න හේතුව ඔයලා කියන්නේ මොකද්ද සසරේ ගිරාම එකක් නෙවෙයි මේ දැන් හලාගෙන ඉන්නේ කයිද සසනහනේ පිළෙන කයක් හදාගෙන ඉන්නේ හැදිලා දෙන්න අන්නේ කයි ස්වභාවය ඔබ තමයි ඒකට හේතුව මේ කයි තියෙන අනුපාතය ඕනිනා කයි උනතාවය එකක් බැරි. කය වුණතාවයයි දිවේ වුණතාවයයි. ඒ වගේම තමයි. අපේ නායක පිළිලා තියෙන. ඉස්නායි බද්ධතියක් මේ කය ඇසුරු කරනවා. ඒවා හැම වෙලෙම පිළිපෙඩි වේදනයක් දෙන. මේ ඇති කරන පිළිපෙඩි දෙන පීඩනය ඇති කරා ඒකට අවශ්‍ය ප්‍රත්‍ය ටිකක් දෙන්න තියෙනවා ඒ ප්‍රත්‍ය ටික තමයි ඒකට අවශ්‍ය කරන්න ආව ගන්ධය යම් කිසි ගන්ධයක් ලබා දුන්නා ඒ නහර නැවත ප්‍රබෝධි ප්‍රබෝධයේ නැත්නම් ගති ප්‍රබෝධයට එනවා ගතිය දන්කුල ප්‍රබෝධයයි ඔය කියන්නේ එතකොට රසහනී පිළිම නතර අඩු වෙනවා මෙන්න මේ අනුවෙච්ච තරමට දැයිනවා. එදීම අනුවෙම සෝයක් වශයෙන්. ඒක තමයි ඒ සුවඳ වට වලට වැඩිපුර ප්‍රිය කරන්න හේතුව. නිල සුවඳ වලට මේ රසහර වල ස්වභාවයේ සමහර සුවඳ වර්ග වලට පොඩ්ඩක් ප්‍රබෝධ කරනවා. ඊට වඩා ඒක ඉම්පෑ කරා. ඒවට කියන ටිකක් සුවඳයි කියන්නේ. අර සමහරක් ඒවා කියනවා ඊට වඩා මොනවද ප්‍රබෝධ කරන්නේ ඒක ඊට වඩා සුවඳයි කියනවා දැන් මේකේ දකින්න තව හොඳ දෙයක් තියෙනවා එකම සුවඳක් දවස් ගන්නා කියන පරිභෝග කරු ඒකේ සුවඳ ඔහුට දැනෙන්නේ නැතුව දැන් සබන් වර්ගෙ එහෙම එකලියම ගාලා පුරුදුනොත් එහෙම ටික දාපන් ඒ සබන් කැන්නේ සුවඳ දැනෙන්නේ නැතුව වෙන සමාජ ජාතියක් ඊට වඩා සුන්දර නැහැ. අනිගත් ඒ වගේ. ඒ රත්නහර විවිධ විවිධ ආකාරයෙන් තියෙනවා. ඒ විවිධ රත්නහර පෙළෙනවා. විවිධ සුවඳ වර්ණ වල ප්‍රියතාවයක් ඇති වෙන්නේ. ඒ විවිධ ස්වභාවයන්ගේ පෙරි පෙරි තියෙන රත්නහර නැත්නම් සුවඳ ගන්ධයේ පිළිවඳ නහර අපේ ඇඟේ පිහිල්ලා තියෙන නිසා ශරීරයේ කොටස් දෙලෙන කොටස් වෙතියි ඒ දෙලෙන කොටස් වලට ප්‍රත්‍ය ලබා දෙන දින හැටියෙ ඒ බෙලීම අඩු වෙනකොට අපිට දැනෙන්න පටන් ගන්නවා ඒක හොඳ සුවඳක් කියලා නමුත් යථාර්ථය මොකද්ද දෙලෙන කයින කරන ප්‍රතිකර්ම විසා වෙන අත් වෙන ප්‍රියමනාපයක් උතන නැහැ. ඒවා කන්න සම්බන්ධ ස්නායු පද්ධතියක් තියෙනවා. මේ ස්නායු පද්ධතිය හැම වෙලේම පෙරි පෙරි වේදනා ඇති කරනවා. අනිත් වේදනා ඇති කරන පෙරි පෙරි වේදනා ඇති කරනකොට ඒක තමයි ඒකෙදි වෙන දෙලෙන ස්වභාවය. අනිත්‍යතාව ඔබට කියන්නේ අනිත්‍යතාවය මෙන්න මේ නිසා ඔබට කරන්න අර පිළිවෙල ප්‍රතිකර්ම දෙන්නේ කරන වැඩ පිළිවෙලක් ඒකට අවශ්‍ය දේ දෙනවා ඒතර පිළිවෙල තාවකාලිකව අනු කරනවා අනු කරනොත් සුවවාදී දෙයි අන්න එකයි හිතේ
තම පිළිවෙල වුණාට වඩා තවත් සුවයක් ඉන්නේ නැහැ. ඒක තමයි එකමදියක් ආරවි. ඒකේ සීමා ඉක්මව රසයක් විඳින්න බැහැ. මනවල රූපයක් දිහේ. කලාතුරකින් දකින රූපේ ප්‍රියමනාපේ දැක්කද? ඒ රූපේ දැකවල් පේන පටන් ගත්තා. දිවේලේ පෙනෙන කුකුලාගේ කලමලා එවේලේ පෙනී සකසියම සුදු වේලා කියලා ගන්නින් අර්ථ දෙන. කවියක් විග්‍රහ කරලා තියෙනවා. මොකද නිතර පේනදී ඒ ප්‍රියමනාපේ නැති වෙනවා. ඒකට හේතු ඒ වස්තුව ඇතුලෙන් ගන්නා උදේ නිසා තාවකාලික සමතුලිතභාවයට පත් කරන හරි ස්නායි පද්ධතිය. දර්ශන ස්නායි පද්ධතිය කොටස. නමුත් මේ ස්නායි පද්ධතිය එකකින් විතරක් ආස්වාද ලබන්නේ නෙමෙයි හදලා තියෙන්නේ. විවිධ දේකින් ආස්වාද ලබන. එක පැත්තකින් සමතුලිත වෙනකොට තවත් ආකාරයක දර්ශනයක් ලබන්නේ නැතුව බෙදෙනවා. ඒකෙන් අවසන් දර්ශනයක් ලබා දෙනකොට ඒක සමතුලිත වෙනකන් ආයෙත් හැදෙනවා. ඒකේ ගුරුව ලක්ෂණය වෙයි. ඒකත් වෙනිකල් බලන්න හම්බෙන්නේ නැහැ ඒකත් එපා වෙයි. මෙන්න මෙහෙම නිසා ලෝක සත්‍යය. විවිධ ලක්ෂණ දේවල් පස්සේ හබාය. හබායන්න හේතුව ඒකයි. ඒව හබායන්න විදිහ අපිට කරන්න. අවිද්‍යාව නිසා ඊටාම කෙවිතේ කල්පනා කරන ලෝක සත්‍යය. අර තමන්ට දකින්න හම්බෙච්ච ආස්වාද ආප්තාව දැකපු ගමන් තීරණයක් කරගන්න. මේක නම් ඒකාන්තේ කාටවත් දෙන්න කියලා මගේ කරගත්තේ. අයිතිවාදිකමක් කියලා මේක නීතියෙන් සම්මත කරගත්තේ. ඔක්කොම නීති නීති හදාගෙන ඔක්කොම කරින්න මගේ කියලා සම්මත කරගත්තා. හැබැයි මේක යථාර්ථභාවයේ දැක්කේ නැති නිසා ඒකෙන් ලබන්න පුළුවන් ආස්වාදයේ සාවකාලිකයි ඊටපස්සේදී අවු සමුදිත වුණාම නැවත නැවතත් ඒක පරිහරණයට මනස බලාපොරොත්තු වෙන්නේ නැහැ ඉස්හායි පද්ධතිය නැහැtildeලා නැහැ. ඒතර මොකද වෙන්නේ? අල්ලාකට නීතියේ වැදිලා තියෙනවා ඉර කරලා වැන්න. ආපු මායාව ගිවිලා දැන් ඊට පස්සේ පවුල් වල රහ මොකද ආසාවන්ට වහල් වෙච්ච පුද්ගලයා ඒකම හැටි ඇති ඒකේ මුලා වෙන විවිධ ආසාවන් පස්සේ යන්නේ තව තවත් ලක්ෂණ දේවල් වලට යනවා. ඒ මානසිකත්වයේ ඉන්න තාක්කල් කිසි දවසක ඔහුට ප්‍රියමනාප ලක්ෂණ දෙයක් හොයාගන්න ඒකේ තැනකට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ਉਹ අනන්ත දුකක් විඳිනවා. අනන්ත අවිවාසා දායක කරනවා. එහෙම කරලා හතර පහෙන් පාර කපා ගන්න. කල්ප ගාන දුක් විඳින කර්ම රැස් කර ගන්න. මේ ඉනිසාන ගන්න දුක් වලක හැටි. ඒ වගේම තමයි අනික් ඉන්ද්‍රියයන්. ඒ සියලු ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් ඇවෝ. කන්න කන්න අතිහා තිත්තයි කියන කතාවක් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයි. යම් ප්‍රියමනාප දෙයක් ආහාරයෙන් විතරම ගන්න උනොත් ඒ ප්‍රියමනාපතාවය උට නැතු වෙයි. හරාතුරින් ගත්තාම ලොකු ප්‍රියමනාපතාවයක් ඇති. ඔබට හේතුව අර පිළීම රසලහන පිළිනකොට ඒ රසයන්ගේ සම්බන්ධිත භාවයට බත් කරපුවා. ඒ රසය ගන්න හැදිච්ච රසනහන ඒකේ තෘප්තිවත් වෙයි. තාවකාලිකව. ඊට පස්සේ නැවත වාරයක් රසයක් වේදන්නේ නැහැ. එන රසයේ කිව්ව මොකද්ද? අර පිළීමට ගන්න ප්‍රතිකර්මයේදී රසයේ කිව්ව. ඔබ පිළි මේ පිළිෙන ස්වභාවයෙන් කියනවා අනිත්‍යතාවයටපත් වෙනවා. ඒතොර ඇති වෙන්නේ නැව වෙනස. මෙන්න මේකයි වෙන්නේ. යම් කිසි බලවත් අජීර්ණයක් වෙන දෙයක් හටගත්තා. අර රසනහර අක්‍රීය වෙනවා. අක්‍රීය වුණාට පස්සේ ඕකට කවදාකවත් රසයේ කිව්වමනාපයක් ගන්න බැහැ. එනම් හොඳට තේරුම් ගන්න ඕනේ රසය කියන්නේ අපි පස්සේ හදාගෙන ආපු එකක් නෙමෙයි. රසයෙන් නැවතිලා මනසක් හදාගන්න. ඒකෙන් රසයෙන් ගත ලෝකයක් බලාපොරොත්තු වෙනවා. ඒකෙන් හදනවා ඒකෙන් ගැලපෙන කය. ඒකයි ඉඳ තාක්කල් හොටේ එහෙම දැයි.
ඒක ප්‍රියමනාපී දැනේ. ඒකයි දුර්වල වුණාම ඒ කය නිසා නැවත වාරයක් ඒවා ඉල්ලන්නේ නැහැ. හැබැයි මනස නැවතිලා ඕනික දරාගෙන හිටියෝ. අනේ මතුමතුත් එහෙම ආස්වාදයක් විදිහට කයක් ඇත්නම් ස්වභාවයක් ඇත්නම් කිය. අන්නේ තෝ තමයි ඊ જાතියවට කයක් හදන්නේ. අනන්ත සතරේ මතන් ලෝක සත්‍යය. ඔය බටු වනසකි. ඔය යථාර්ථය දකින්න නැති. ඔය ස්වභාවීට ආස්වාදයක් කියලා හිතාගෙන. ප්‍රියමනාපයක් කියලා හිතාගෙන. කැපක් කියලා හිතාගෙන. ඒවා බදන. ඒවැ ගුණ කියන. ඒවා ගැන වර්ණනා කරලා හදා කර. ඒවා හොය හොයා එක එක පැටි කරවල ඔතේ ලගි. මෙන්න මේ නිසා හටගන්න කාටගෙනද විඤ්ඤාණ. අවිද්‍යාවෙන් වැහිලා අවිද්‍යාව කහකට යන ගොඩ නගපු ඒ යාකී ස්වභාවයක් ඉල්ලා හිටින් මෙන්න මේ නිසා ගොඩ වෙන්නේ ලෝක සත්වෙන්න ඌනතාවී යුතුවන කයක් හැමතැනම හටගන්න ඔය ඌනතාවී යම්කිසි කෙනෙක් తాවකාලික හෝ අතහැරන ලෞකික වශයෙන් ආදීනව හරි දැකලා ඒ වයින් විදිලා යනවා මොකද වෙන්නේ? අපි හදාපු කය ඔප්නැගිර හැදිලා එන අවස්ථාවක් කියනවා. ඒක පස්සේ හබා යනවා. අර විඥාන බලවත් වෙනවා. ඒ බලවත් වෙච්ච විඥානයන්ට අනුකූලව මේ කය ඊ ස්වභාවය ප්‍රබෝධ කරගෙන ගන්න පුළුවන් තරම්. එතකොට ඒව බල වැඩි. කය පිළිනව වැඩි. එතන ඒව පස්සේ හබා යන කිර බලාපොරොත්තුවත් වැඩි වෙනවා. අතහනි පිළිපෙළි ඒ පස්සේ හබා යන සුණු හොයන යම් කෙනෙක් මේ විඥාන බලවත් වෙන එක රකල කරන්නේ ඒ වගේ හිතන්නේ නැත්නම් ඒ පඤ්චකාමයන්ගේ ಗುಣ කියන්නේ නැත්නම් ඒව කතා කරන්නේ නැත්නම් ඒවයි ළඟිනතර සංවරභාවයක පත් කරේ ඉදියෝ අර බලවත් විදියට පෙරේට හදාපු ස්නායු නැවත తాවකාලිකව අක්‍රිය වෙන්න පටන් ගන්නවා අක්‍රිය වුණාට පස්සේ ඉතලා වගේ දුවේ හොයන්නේ නැහැ ඉල්ලන්නේ නැහැ අන්නේතර සංසිද්ධ වෙනවා. එහෙම සංසිද්ධ වුණා. කාලකාලිකව ලෞකික වශයෙන් සංසිද්ධ වුණා ඒ තමයි යෝගී ඉන්දියා. ධ්‍යාන භාවනා කරන ඒ වගේ අය. එහෙම සමතුලිත தත්ත්වයට පත් කරලා දිවට නාගීට ශරීරයට දැන ඉන්ද්‍රිය පද්ධති. ඔවිදෙන් සමතුලිත පත් වෙන්නේ නේද? මරණාසන්න මොහොතක් ආවොත්. ඒකෙම වෙන අසහනී තොරව මනු ඇතට කන්න බේන ඉතුරු හරි අරගෙන බබලෝ උපදී. බබලෝ ඉපදින්න ඒ බ්‍රහ්ම කයද. පෙලීම් තුනක් අඩු. පෙලීම් තුන ගොඩක් නැහැ. ඒ තමයි නාසයෙන් ගන්ධය ඇතිකරන ස්නායු පද්ධතියයි. දිවට රසය ඇතිකරන ස්නායු පද්ධතියයි. කයට කාම පහස ඇතිකරන ස්නායු පද්ධතියයි කියන්නේ. ඔය තුන නැහැ. ඒකයි බ්‍රහ්මයන් ඉති ප්‍රඥා නෙවෙන්නේ. පිළින් නැති දෙයක ආසාවක් ඉන්නේ. ආසාව හැදෙන්නේ පිළින ඉස්සය පද්ධතියක් එක්ක සම්බන්ධය මනක තියෙනකොට. නමුත් යම්කිසි කෙනෙක් එතන ගිහිල්ලා අර ඇහැට පේන කනට ඇහෙන ආස්වාදයන් පිළිබඳව බලාපොරොත්තු අත්හැරීම. ඒව අත්හැලා පුරුදුනො ඒ ඉස්නායි පද්ධතිය හදන මානසික අධ්‍යයන ලැබුවා. එහෙම වුණත් මොකද වෙන්නේ? කය හා සම්බන්ධ නැති අරූපී බ්‍රහ්මයක් වෙනවා ඊළඟ. අරූපී බ්‍රහ්මයාට අසකන දිවනාදී ශරීරයේ කියන ඉන්ද්‍රිය පහක් වෙනවන් කිමිට ආශාව බලාපොරොත්තුව නැහැ. හිතන බලාපොරොත්තුව ඉතුරු වෙනවා. යථාර්ථවන්ත බලාගෙන ගියත් කෙනෙක් නැ ලෞකික වශයෙන් ඔච්චරයි යන්න පුළුවන්. යථාර්ථවත් බලනවා නම් මේ ධහම දැනගෙන ඔය ඇස කන දිව නාසය ශරීරයේ මන කියන ඉන්ද්‍රිය හයේ පිළීමක් හැදෙන්න තව දෙයක් නැහැ කියන. පිළීමේ ස්වභාවයට වෙන්නා වූ වහල් වීම නිසා මේ ආස්වාද දැනෙනවා නිසා ලෝකාස්වාද කියන්නේ වුණ නිසා හරයට කිදයක් නෙමෙයි කියලා ධර්මානුකූලව දැක්වලා ඔය ඉන්ද්‍රිය හයට ප්‍රති වෙන්නා වූ හයෙන් සායන පෙරෙන මානසිකත්වය දුරු වෙලා ගියලා තුන් ලෝකයේ උපද්දවන්ති මිච්ච කයක් හදන්න හිතක් හදන්න විදිහට ශක්තිය වෙයි
එදාට තියුණු පෙරීම් වලින් නිදහස් වෙච්ච දාට අනිත්‍ය රෝගේ නිදා. එදාට නිවන. එනම් යන ක්‍රමයේ දකින්න ඕන. මේ ක්‍රමයට තමයි දුකෙන් නිදහස් වෙන්න ගමන හදාගන්න. එහෙනම් දුක කියන එක අපි වහිලා තියෙන්නේ මොකක් නිසාද? ඔය පිළිෙන ස්වභාවය හදාගෙන ඒ පිළිෙන ස්වභාවයට ප්‍රතිකර්ම කරන්න උත්සාහ කරලා ඒකට තව මනස බලවත් කරගන්න. පොඩියට හැදිච්ච මනස උඹ බලවත් කරගන්න. යටියන් ඒවා පස්සේ හබා ගිහිල්ලා ඒවට යනදී. අන්න ඒ නිසා අපිට සොයාගන්න බෑ ඉන්ද්‍රිය සංවරය කරනක යථාර්ථයේ දැකලා. ඒ පිළිම වදයක් වෙනවා. එතන ඒ වාගේ හබා යන්න ඉන්නේ. අන්නේ පිළිමන ප්‍රතිකර්ම කරන්න නම් මනස සමතුලිතභාවයට පත් කරලා ඒ පිළිත් අපි වැඩිපුර හදාගත්ත දුන්න ශක්තිය හීන කරලා තිබහ මනස සමතුලිත වෙනකොට ඊටත් මොකද අය සමතුලිත වෙනවා. අර ඉන්ද්‍රිය පද්ධතිය හටගත් ස්නාය පද්ධතිය ප්‍රමාණිකුළු අක්‍රිය වෙනවා. අක්‍රිය වුණාට පස්සේ ජීවිතේ වාතිනව නැන බැවැත්ම එනවා. අර කියන ආස්වාදයන් දුවන්නා වූ ස්නාය පද්ධතිය ක්‍රියාවලින්ද උනහ 10 අතර වෙනවා. ඊට පස්සේ එහෙම ප්‍රශ්නයක් එන්නේ නැහැ. අන්න ඒ දැක්කේ පත් වෙන ක්‍රමවේදයක් තමයි. දුක සහවලින් දැනගන්න බුදුරජාන් වහන්සේ දීලා තියෙන්නේ. මෙන්න මේ ප්‍රියභාවයේ තිබෙන ක්‍රමය ඕකයි. මේ ප්‍රියභාවයේ තිබිලා ගියහම තමයි. මේ කය පහත් ගන්න විදිහ මහා දුක්ඛන්දරාව දකින්න පුළුවන් වෙන්නේ. ඇසුරු කරන අය නිසා දිවෙන්නා වූ දුක්ඛන්දරාව පිළිඳ පටන් ගන්නවා. ඇලෙනිගේ දාහේ ගැටෙනිගේ දාහේ මුලාවේ ස්වභාවයේ පිළිඳ පටන් ගන්නවා. ඒතොනේ ඒවා මහා භයානක දේවල් කියලා දකින්න පටන් ගන්නවා. ලෝකයා මහා ප්‍රියභාවයේ දුසගෙන ඉන්නේ. මොනතරම් මහා දුක්ඛන්දර ගොඩක්ද? මොනතරම් ගිනි ගොඩක්ද කියලා පිළිඳ පටන් ගන්නවා. අන්න එතකොට තමයි ප්‍රියභාවයේ හිඳලා දුක දකින්නේ. එහෙනම් මේක දකින්න බෑ කවදාවත්. ආස්වාදය වටිනවා කියලා වර්ණනා කරනක ඒ ආස්වාදයන්ගේ යථාර්ථ භාවය දකින්න ඕන. ආස්වාදී ආස්වාදී හැටියට දකින්න කිව්වේ අර මුලා අවිද්‍යාවෙන් ගත්ත නිගමනයේ දැක දැක ඉන්න එක නෙමෙයි. ආස්වාදයන්ගේ යථාර්ථ භාවය මේකයි කියලා ওই විදිහට දකින්න. ওই දාන වැහිලා ඒකයි දකින්න බැරි. ආස්වාදීව ආස්වාදීව දකින්න ආදීනේ ආදීනේ හැටියට දකින්න නිකම්මේ නිකම්මේ හැටියට දකින්න කියලා මෙහෙම දේශනා ක්‍රමයක් තියෙනවා. මේක වරද්දලා තේරුම් ගන්නගත්තයි ආස්වාදී කියන්නේ සුවපහස කියලා. ඒ සුවපහස ඇලීම් වශයෙන් තියෙනවා. සුවපහස ස්වභාවයක් බව ඇත්තේ. ඒ ස්වභාවය මොකක්ද? ඊය රූපා සාත රූපං කියලා කිව්වේ ස්වභාවය. ඒකේ ස්වභාවයක් නිසා නේද හැටි හදලා බෙදලා මායාවක් පිටක් වෙන එකක් නෑ. ඒක දකින්න ඕනේ මායාවේ ස්වභාවය වගේ විදිය. දැක්කහම තමයි ආස්වාදී කියන්නේ මෙන්න මේ වදයක්. ආදීනව කියන්නේ ඒ වට කරලා මෙන්න මේ විදිහට පොඩ්ඩගෙන තියන. ආස්වාදී කියන්නේ හරියක් නැති මුලාවක් අපි ඉතින් හදාගන්න පිළිවීම. ඒ පිළිවීමට ප්‍රතිකර්ම හොයන්න කියලා අනන්ත දුක් විඳිනවා කියලා දැක්කලා ඒ පිළිමේ මිදෙන ස්වභාවයේ හිටදේ. ඒ යථාර්ථයේ තේරුම් ගන්නගෙන ඉන්ද්‍රිය භාවනාව කර. ඉන්ද්‍රිය භාවනාවෙන් කරන්නේ මොකද්ද? ඇතකන දිවනාසය ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහ. ඔය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඉන්ද්‍රියන්ට මෙහි ආවනේ. මනවන නේව හොයාගෙන බැත අත්හැරලා සංවර කරනවා. සංවර කරලා ඒ වගේ දා හද ගන්නා වූ දුක්ඛවල එහෙම දකින්න දකින්න මොමදී සීගලව අඩු පුරුදු වෙන. මෙන්න මේ ඉන්ද්‍රිය භාවනාව කරන කෙනා කාය විදර්පේ වාක් විදර්පේ මනෝ විදර්පේ කියන මෙන්න මේ කාරණා තුන පිළිදෙන. හිතේ කය වචනේ ප්‍රාණඝාත අදත්තාදාන කාම විත්‍යාචාර පිළිබඳ කරමු කටයුතු වූ නතර කර. ඒ සංවරයත් එක වෙනදියා. බොරු කියලා පරස වචන කියන්නේ ඒ පස්වද හබාගිය ස්වභාවය නතර වෙන සංවර වෙනකොට වාක් සුජාති හැදේ. දැඩි ලෝභයේ ඒ වගේම ව්‍යාපාදයේ මිත්‍යා දිට්ඨිය ආදී දිය හිත ඒවට යන්නේ නැතුව සංවර වෙනවා.
manusia cerdik hendi. Oh, yani ini karena kini ambil kita ini tak kaya. Mana satria juta. Hari ini mana kaki ini mana hujan, hari ini kerja ini anak pot. Kaya anak pasti naik badan. Ewa agen bintangnya apa sih bulawan apa sih orang lobi ini. Kerja itu mati itu cara kerja ini ini pot. Wajan anak pasti naik badan. Cinta dosa tak ada kaiti orang ini dia sakwara kerja ini anak pot. Cinta anak pasti naik badan. Loka dharma tawe mehema kiyala anicca wasen dukkha wasen anatta wasen sihikaruna loka swabhawaya dakina kota dhammanupassana wenna satuma satipatthana wenna oy wedena margaya hadena hæ o satiyen hama welima wenne purudu wenne satiye sati sambojjange wenne o vichaksana nuwani bitta dharmay gana nithara wenne kara yatha dharmaya dakina patanga Dhamma vijaya sambojjhange wedena. Etada obata niramisa prītiya hadaganna. Asure mahakīma nisa nidahasa. Prītiya sambojjhange wedena. Oke gata hinda issara wage dædi næ sahandu wenna. Passabbi sambojjhange wedena. Oke hinda ærinna nathuwa gæten nathuwa samadhiwida wenna. Samadhi sambojjhange wedena. Ewagema Loki itu banyak natural, yata mau dia tinggal banyak atau berhidup. Hidup dia kalah nanti, upaya cara gimana hidup berhidup natural itu. Upaya cara sama bujangnya beri. Minta mengikir bujangnya beri na. Hatta bujangnya purna beri. Asal Loki asal ini dia beri hidup. Atta ini nanti bini nidah sekte, niwan suri nubat ini diumumkan lagi. Minta bidya diumumkan nanti paling lagi. Niwan lagi na, semuanya, duga lagi ni kah karya apa yang dikira kau. Itu orang lagi itu mana, niwan lagi ini betul, duga lagi itu kah karya. Duga pilih itu lagi nama kian ni, oleh semuanya lagi. Ia lagi ni orang muka tu lagi. Duga pilih itu pilih dia bahaya situ nama kah. Oleh yang lagi lagi ni je duga lagi ni mana kah. Ia lagi nama duga ni nana kian ni muka. Orangnya bahaya di bintang, bintang itu kan melati hidup di bintang. Jangan kau hendak guna logik kiri ke mesaran duka dalam diri. Asa kahnya diwaran sih, sadiri dia mana dia ni monataran duka dalam awat yang kita melati. Tambahnya biri dia ni monataran duki di golat yang kita melati. Adar ni ina jek kah? Adar mah hati itu kerana apa? Monataran aparat dia tu monataran ini golat kita di India berada ini kita melati. Iwa di macam tu kan, sekarang kahari dia boleh dikatakan kahari lekta ha. Iwa ni gahara kahana, kapa kahara kahana, sobagi, pera kahana, sobagi lekta ha. Niya monatana mah, gini golu ada kira berdehi. Istilah tu, kaya mana kaya berdehi cia, yang apri kaya mana aku waktu hari ini. Hebat kaya ini nih, muka tu ini. Iwa gini golu ada kira berdehi. Gini berdehi ni mana niwan tu mana kira berdehi. Nivi mana lagi dah hidup, nivi mana lagi ini nang, ini baru ini hari ini baru ini mati orang dah sendiri orang lagi hidup, atau ini orang ini mudi dia, ini dia macam gina ni orang kita gina jaga ni orang lagi, ini mudi nang, mana ni orang lagi nak, ini mana ni hidup hidup, ini orang ini kira lagi nak, duka biri kita jaga ini nih, ini mikir kalau kita biri kita lagi orang kata beri. Abi upadhan itu ni mana? Khatikar la gatta ukuobadi, al jadi ni ukuob khatikar la gatta. Minne ni dia sama, abi kama upadhan ini upadhan itu. Bawa upadhan ini yo pasi and, yo pasi hawa itu berapa tuwa khatikar upadhan kala bawa upadhan ini. Mama kira ini niatnya inna niat bidadari ini. Ini mama sama ini bukti dia nak kau mengajar ini ini dia. Khada agar tu khada agar ni kau mami khada agar ni dipiu bahasa ni agar agar. Make ini sama ini hari ini ni benar ramai agak ni. Asal bahasa biar ni khada ini ramai cak. Biar ni dah sini ramai agak ni. Ini sama ini suwe ni dia. Abi dia agak bahasa ni dia bagi.
මෙන්න මේකයි අරගෙන. මේ රූපස්කන්ධ, වේදනායස්කන්ධ, සංඥායස්කන්ධ, සංකාරයස්කන්ධ, විඥානස්කන්ධ පිළිවද. මහා බැදීවකින්, මහා ඇලීමකින්, බැදීවකින් බැදේ. ආස්වාදයෙන් යන වටිනාවත්තු කියලා. මෙන්න මේ ආස්වාදයෙන් වටිනවා කියලා බැදිච්ච එක තමයි කිව්වේ හන්ට උපාදානස්කන්ධය කියලා. මෙන්න උපාදානස්කන්ධයේ දුක කියලා දකින්න බැහැ කවදාවත් ලෝක සත්‍යයට. මේ ධර්ම දකින්නක. උපාදාන කරන්නේ වටිනවා කියලා දුක්තිය කියාවේ. මම කියලා මම කියලා ගන්නේවා දුකයි කියලා කිව්ව කවුරුවත් පිළිගන්නේ නැහැ. ඔතෙන්ට එනකම්. ඔය ඔබේ ශරීරයේ දුර්වල කිව්වට වචනෙට කිව්වට ඒක පිළිගන්නේ කැමති නැහැ. ඔය දීපොල ඉඳගෙන ගියතොර හරකපාන මිල මුදල් දූ දරුවෝ අමු දරුවෝ දෙමව්පියෝ මේවා දුක්ගිනි ඔළුවක් කිව්වට එහෙම පිළිගන්න කැමති නැහැ. ඒ වැනි නම් ආස්වාද තියෙන්නේ. ඒ කියව කොච්චර හොඳද අනේ අපේ සම්පූර්ණයෙන් ජීවත් වෙන්න දැන් නැයි කාවායේ කොච්චර හොඳද ඒවා දුක්ගිනි කියන්නේ මොකද මගේ හතරන් කැටි ගොල්ලා පොඩි එක අනේ මේක දුකක් කියලා අහක ගන්න පුළුවන් එකේ ඉන්නවා අල්ලගෙන පොඩි කරක මයි රාග කැටි යගේ ඉනි ගොඩක් කිව්වත් එහෙම වයින්ව කිව්වේ කරා එහෙනම් පංච සංකීර්තේන පංච උපාදාන කන්දා දුකා කියන්නේ අරන්දී කොහොම දුකා කියන්නේ කෙටි කරලා ගත්තාම දුක්ඛ ආර්ය සත්‍ය දකින්න. ඔන්නේ උපාදාන ස්කන්ධේ දුක්ඛ කියලා දකින්න ඕන. නමුත් දකින්න පුරුදුලා තියෙන ලෝක සත්‍ය පංච උපාදාන කන්දා සුඛ කියලා. දුක්ඛ නෙමෙයි. සුඛ වශයෙන් දකින්න. මෙන්න මේක තමයි යත ලෝක සත්‍ය වරද්දගෙන තියෙන්නේ නැත්නම්. පංච උපාදාන ස්කන්ධේ දුක්ඛ වශයෙන් දකින්න ඕනේ දුක්ඛ ආර්ය සත්‍ය දකින්න. සුභාති දකින්නතා කාල බුද්ධිය ඥායක විපරීතයි. ඔවට කියන විපල්ලා. පිළෙන දේවල් නොපෙළෙන දේවල් ඇටින් දුව දේවල් ඇටින් දකින්න. අපි ඉස්සරහට පිළෙන හැටි. ඒ පිළෙන කොට. ඒකට ප්‍රතිකර්ම හොයගන්න. ඒවත් යම්කිසි తాවකාලික ප්‍රතිකර්මයකින් සමුදිට කරගෙන. ඒවා සුව හැටියට දකින්න. ලෝකේ ප්‍රතිකර්ම තියෙනවනේ පිළෙනේවත්. දාලයන් ඒක සුවයක් අන්නේ වැරදි ආකාරපෙක ඕකට කියන අනිත්‍ය නිත්‍ය ගන්න ඒවා හොඳයි කියලා ගන්න දෙලෙන්නේ නැති ඒවා හැටි ඔය කියන දුක් ගිනි වල වැහිලා තියෙනවා ඔවා සුඛයි කියලා ගන්නවා දුක්ඛේ සුඛයි දැන් දුක්ඛේ සුඛේ කියලා ගන්න අසාර දේවල් සාරයි කියලා ගන්න අනත්ති අර්ථයන් කිසිම සුභයක් නැති කුණු කොටව සුභ දේවල් හැදින්න අසුභේ දුවසයි මෙන්න මේ විදිහට ලෝක සත්‍ය විපරීත දෘෂ්ටියකින් යන්නේ යම් දවසක අනිත්‍ය අනිත්‍ය හැටියට දුක දුක හැටියට අනත් අනත් හැටියට අසුභ අසුභ හැටියට දැකීම ප්‍රගුණ කරන්න ඕනේ එද සුතවත් ආදී ශ්‍රාවකයන් යන්නේ එහෙමයි එහෙම කරගෙන ගියොත් මොකද වෙන්නේ? සුතව අරියතාවම කියන එක කරා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ගමන කරලා සියලු ආකාරයෙන්ම සියල්ල පිළිවට. අනිත්‍ය අනිත්‍ය හැදින දුක දුක හැදින අනාත අනාත හැදින අසුභ අසුභ හැදින සියයේ සියයක් දැක දාන අධි හඳුනා. එතකම හරියක් වෙන්නේ නැහැ. එතකම මේ මාර්ගයේ දෙන්නේ වැරිනවා. ටික ටික අඩු වෙලා යනවා. එතන දුක ආරි සත්‍ය කිව්වේ මොකක්ද? ඔයි දුක පිළිබඳව සම්පූර්ණ දුක පිළිබඳව දකින්න ඥානීය පහළම දාන දුක ආර්ය සත්‍ය සම්පූර්ණේ දැක්කමයි රහතන් වහන්සේ. එතකන් දුක ආර්ය සත්‍ය සම්පූර්ණේ දකින්නේ කවුරුවත්? සෝදාපන්න බුද්ධයලා බොහොම අල්ප මාත්‍රියක් දකින්න. දුක ආර්ය සත්‍ය. සතර පායින් නිදහසෙන මට්ටමට මනස සුද්ධ කරන්න ඊටිය දක්සන බලවත්. ඊටහා කාම ලෝකේ විලාහින්ට බලවත් නැහැ. ඒ දය කාමෝලෝකේ තව උපදිනවා. සකදාගාමීගේ සත්‍යයේ වැඩෙනකොට ඊට වඩා නිකන් දුරට බලවත් කියලා දකින්න. කාම වස්තු ගිනි කියලා දකින්න එක්තරා මට්ටමක. හැබැයි ආස්වාදෙ විඳින්න නම් ඕනේ. ඒක තව දැකේ නැහැ.
ඒක දුව හැටියට දකින්න. අනාගාමි කෙනෙක් ඉන්නවා. එයා දකින්න කාම වස්තු කියන දිලි තියෙනවා. අත්තරල් භාවනා සාන්තයි ප්‍රණීතයි. බලහනකොට දහම්මග ඉන්නකොට එහෙම ඉඳන් අපොච්චරම ධම්මාස්වාදයෙන් යන්න ලැබිලා ඉන්නවා. පළවෙනි දැන් ධම්මාස්වාදයෙන් දීලා ඉන්නවා. බුදුර ධම්මින නගමුණ දී කරමින් ධර්මයේ දී කරමින් ඒ මාර්ගයේ වඩමින් ඒ පියවනාකෙන් ඇවිලා ඉන්නවා. ඒකට කතා කරන්න කැමති, ඒ ඇසුරු කරන්න කැමති. ඒ වටේ විහාරේ ගියේ. ඒ දිවි ඉදිරිය පාතන කැමති. අරියතුන් වහන්සේ සියලු දුක්ඛාරය සත්‍ය සම්පූර්ණයෙන් දැක කියලා වර කරනවා. එදාට කිසි දෙයක් ගැන කැමති නැහැ. කොයි ලෝකෙ වෙදලත් නැහැ. ඒ මාර්ගයම ජීවිතම වැඩි වැඩි යන්නේ දුක්ඛාරය සත්‍ය කියලා දකින්න මොකද්ද? ඔන්න ඔය කියන දකින්න නුවණක් තියෙනවා. ඒ ඥානීය ගෝචරේනා මෙච්චර කාල සුඛයි සුඛයි කියලා හිතාගෙන උපාදාන කරන දුක්ගොඩ. මෙයා දුක් ගිනින්නේ කියලා දකින්න නුවණ පහ දකින්න බලන්න. අන්නේ දකින්න නුවණට කියනවා දුක්ඛේ ඥානං කියලා. දුක ආරි සත්‍ය කියන්නේ අන්නේ නුවණ. දුක නෙමෙයි. ඒ ලබන දුක දුක සත්‍ය වේද දුක සත්‍ය දුක වේ. දුක දුක වේ දුක සත්‍ය නොවේ. අන්නේ වෙනසක් තියෙනවා. ආ දුක සත්‍ය කිය මොකද්ද? ওই විදිහට වැහිලා තිබ්බ දුක් වල දකින්න නුවණක් තියෙනවා. සම්තරමන් වැහිච්ච දුක් විවර වෙලා දැක්කම යම් නුවණකට ඒ මට්ටමට දුක්ඛේ ඥාන ප්‍රගුණ වෙනවා. එතකොට ඉවත් ඒ යථාර්ථය දකින්නේ උපාදාන ස්කන්ධය නිසායි මේ දුක් ගින්නේ ඉන්නේ කියලා දැක්කහ. අන්නේ උපාදාන ස්කන්ධ දුක්ඛේ දකින්නකොට දුකට හේතුව මේ කියනවා බැදීමනේ ඇලීමනේ කියලා දකින්න. ඒ දකින්න ඥානීය කියනවා. දුක සමුදය ඥාන. උපාදාන ස්කන්ධය නෙමෙයි කියන්නේ. උපාදාන ස්කන්ධය කියන එක ඇලුම් කරන ආසාව කියන එක තමයි මහ භයානක. ඒක තමයි මේ කියනවා දුක්ගිනි කන්දරාව අඩගන්න මුල් වෙන්නේ කියලා. දකින්න නුවණක් තියෙන. අන්නේ නුවණට කියනවා දෙවැනි ආර්ය සත්‍ය දුක සමුදය ඥාන. එතන තුන්වෙනි ආර්ය සත්‍යයක් තියෙනවා. මොකක්ද? මෙන්න මේ කවුදේ විරෝධ කරොත් නිසා, මේ ආසාව විදහැරියොත් නිසා, මේ දුකෙන් මිදෙන්න බෑ කියලා දකින්න නුවන්. ඒක නිසා දුක්ඛ නිරෝධී ඥාන. ඒ ඥාන. එහෙනම් මොකද කරන්න ඕන? හේතුව දැකලා ලෝකයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වශයෙන් ආදීනව බලන්න ඕන. වේදීමේ ආනිසංසය විතර දකින්න ඕන. ඒක සීකරණේ නියමගේ අරමුණ. ඊට අනුකූලව සංවරභාවයෙන් විතර කටයුතු කරනකොට මේක පූර්ණ වෙලා හිටන් දුක සමුදය අත් නිරෝධය යනවා කියන. මෙන්න මේක දකින නෝනක් තියෙන. මේක දුක නිරෝධගාමී ප්‍රතිපදායක. මෙන්න මේක තමයි මූලික සම්මාදිට්ඨිය වශයෙන් හඳගන්නේ. ඥාන සම්මාදිට්ඨිය තමයි ඒක. ඔය ඥාන සම්මාදිට්ඨිය තමයි මාර්ග සම්මාදිට්ඨියට වැඩි. ආරි වාග්ය වැඩිද පටන් ගන්නේ ඥාන සම්මාදිට්ඨියෙ ඔය ටික දැක්ක ගියා. දැකලා නිතර සිහි කරනකොට මොකද වෙන්නේ? ලෝකේ අසාරයි. මොනවල් බලද? ඒ ඥාන ඇති කියලා මෙන්න මෙහෙම අදහසක් ඉන්න පටන් ගන්නවා. ඒ තමයි මාර්ග ප්‍රඥා. වැඩිද පටන් ගන්නේ මාර්ග ප්‍රඥා. එහෙනම් මාර්ග සම්මාදිට්ඨිය කියලා මොකද කියන්නේ? එතන කම්මද කම් සම්මාදිට්ඨි ධ්‍යාන සම්මාදිට්ඨි කියන එකක් ලෞකික වශයෙන් ලෝකේ තියෙනවා. ඥාන සම්මාදිට්ඨිය මේ ධර්ම ශ්‍රවණය කරලා ලැබෙනවා. මාර්ග සම්මාදිට්ඨිය තුලින් ඔය විදිහට වැඩිට පටන් ගන්නවා. අසාර ලෝකේ මොනව අල්ලන්නද? ඉතින් අනිත්‍ය ඔබණැගිලා දැක්කා ඉඳ දිනවා හිතෙනවා. මේ හැමදේම පෙළෙන ලෝකේ මොනව හදා කියලා ගන්නද? පෙළෙන ලෝකයක් මේක. පෙළීම මුල් කරගෙන ලෝකයක් අසාරයි කියලා තමයි ගන්න හරියක් නැහැ. එතන ඒකෙන් ඊය අත්‍යයි අනිමිත්ත විමෝක්ෂය කියලා අපි ඒකට කියන බුදුරණන් අතිනෙ විදියට බුදුරණන් හදේ මෙල්ලා තියෙනවා අනිමිත්ත විමෝක්ෂය නිමිති කරන්න බලන්නවත් හිතන්නවත් වටින්නේ නැහැ මේ දුක්ඛිත රෝගේ කියන්නේ ඔහොම අලස්සක් ඒ අන්‍නි අදාන මොකට ගෝචර වෙලා අතහැරි අතහැරි යන ස්වභාවයක් ඒ මෙන්න මේ ස්වභාවය වෙන්නකොට කියනවා මාර්ග ප්‍රඥාව වැඩෙනවා නේද ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩෙනවා කියලා.
itu terlalu kacau. Ini akwa ada di sini ya, siapa ini yang mah bayani kali? Iya, kau jawab. Huda ini lagi kan, ganda huda nih. Pranita ini lagi ganda huda ini orang yang mah bayani kali. Apa kau jawab? Iya, ini yang kerana ganda huda nih. Banyak nanti hidup yang nih dia. Iya, ini dah hati mau kucer sama tuh pranita jadi ini kerja hati. Minta minyak dekhi nama dukaan yang pasti nama mulgar ini. Apa nih kata? Niwan laban lagi. Pranita akhirnya ini laban nahu. Niwan tuh yang dorong baik tuh niwan dapat. Niwan kata tak kira. Bukan tuh niwan. Akhirnya nama lagi nama bibi nama bukti yang kiri dini balap tuh. Tahu kiri kiri. Kocer biaya mana apa yang mudah dia luke badan lagi ya. Awat tuh itu mahal ya pasti kiri kan naya luke dia. Mau tak gani kebila lagi dia, ganda hari ya. Mena ni hebat lagi, anak tahan bahasa tak. Anni ayat si inwa, loko hari sunya si ajar kata ini orang ini dia. Ini mahat dia si inwa, sunya tak imoksi. Oi biar tu na akan ini imoksi bukan tu na tiada orang kafir. Na, ni mana baru tu na, bukan tu na. Niwan yang nak kahari, bukan dengan ini tuh niwan. Loki bilangan tu balap urut tu, atari yang nak noeli yang nak bidia. Jam terbang loki bilangan tu balap urut tu, atari yang noeli bidia ini tarang aja. Marah beratnya apa ni? Annye beri nama tahu baru. Dalam seruani kerana berdawa upanisri keragi. Kalau tu atari noeli bidia ini hilang. Jam kiri dia loki bidah sila tamang kaya, kata kita bidah sila dia nak sehat bila ya. Nah, itu awalnya. Balap urut tu industri sahaja dia nak yang tarik juga. Minta bila nak kira mana? Hari entah ini awalnya sama jani bulgar ini, nenek sama dikiya bulgar ni kata jani, jani sama dikiya bulgar ini, marga sama dikiya bedla bedla. Kalau banyak baca ini, marga angga ada. Eka sih nak bahal air mau tak? Ani buat ini hati kan orang sama dia sama. Atahari ini lagi ini nida hasil jahani yang tekerah atahari ini makin. Anni atahari ini lagi ini nida hasil macam apa? Nida niwana ada ni. Depan aku ada ni najiat ni. Ini paling ini ada ni. Ini jaga ada ni matlam hati. Ini matlam apa bau yang ni? Ini hein ni. Ini atahari nama ibu bapa yang bala aku tua kenapa dia ini? Ini hein ni tu matlam ni nama siapa tekerah? Mena meja mata itu jenah suwaan pada itu waktu. Ia begini nawatan ini dah meja sehi kerja bod. Asal orang loko manusia lada lagi. Hal suinya tu, ani mita, apa ni begini meja ni kau kah kamera ni galak begini kau matu hilang. Asal orang loko manusia lada lada ini orang ini dia nawai sahaja. Tawa apa? Ia dia nawati bidah lada bersa kata orang ini dah sini. Mana sahaja tu orang nawati kaya sama tu ni tu benua itu. Di mana kaya jinnya, kapa uinnya, balap itu ada itu, ada yang lagi ya. Misal ni dah sudah dapat. Hendak mengikir kira, satu dah gani paling dapat. Tumih ni awak tak lagi kira. Orang ini orang balap ini anak putih. Kamu loko ini bila anda Allah kata balap itu ada yang lagi. Mana gini gula, mana Allah. Ada yang lagi lagi dah sudah. Dah sudah dapat sih. Atau ini vali dah sejuk, manusia tu, upari mimpi, mata mereka bihun. Dalam suhu yang kita bihun, samadhi yang kita bihun, kita loka aswadi yang banyak berapa pun tidak hilang. Anak kami paling kita bihun ni hebat. Hari hari ni waktu nak, tunjuk ke ini dah sejuk, upari mawat tawa, ia mawat tawa, hari hari tu nak hati ini mai teri, nanti kita orang dah kahani kibat teri ni, siapa yang beli berapa pun tak teri lagi ya. Mono balap itu akan tutup nanti. Ini tapi awak sana hari hati yang kita orang kerana tidak dapat kiri. Ini mana miakan marga, para hasil laban ni. Hari marga ini bila mana tu, dah kini. Mereka sah ini bila mana tu, tuwa hari sah kau kiri ini perang kat, ini sih sahaja mana punya soalnya ini. Ini dalma awak boleh jangan. Oleh kerana marga yang itu berani cerita ini bila, mereka bila tu rasa tu tuwa bukan jalan kini ni, mereka dalma ini diri ni yang awak dah. Enam duka di hati, watahan anda keluar ke waktu ni, jatuhan hati watahan anda keluar ke waktu ni, ni dah mimpi dah teri naik. Ini dalam dah mahan doa ni,
ඔය කියන ආකාරයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේවා හරියාකාරව අර්ථවත් වටහාගෙන චතුරාර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා අර්ථවත් වටහාගෙන ඊට අනුගොල මෙනෙහි කරන ප්‍රයුණ කර ගන්න ඕනේ. මේ විදිහට ප්‍රයුණ කරනකොට දුක්ඛාර සත්‍ය මුල් කරගෙන නිවන් මඟ පූර්ණ කරන්න වැඩි. ඉතින් ඔය විදිහට අරගන්න තේරුම් නැති දහක් කියනවනම් නැවත ප්‍රඥා කාලා නැවත සාකච්ඡා කරලා දැනගන්න.